WSL TV තුලින් බැක්සයිඩ් වැඩසටහනට අද සම්බන්ධ වෙන්නේ කවුද? MGS Sena. අයිබුවන් MGS Sena. අයිබුවන් අයිබුවන්. ඉතින් අපේ මේ දවස්වල හිට් එකක් කිව්වොත් නිවැරදි. මේ දවස්වල YouTube channel එකේ MGS Sena කියලා කිව්වොත්. එහෙම නැත්නම් මදු රොක්ස්ට බන්න චරිතයක් හැටියට තමයි දැක්කේ. ඉතින් මොකද්ද මේ කතාව? හතරම් බැක්මෑන් ආදරේ මට කියන්න ඕන විශේෂ දෙයක් තියෙනවා. මේ මොඩුලොක්ස් එක මම එකට වැඩ කරුනේ නැහැ. මම ඔහුගේ ගීතවලට සම්බන්ධ වුණා. මාව මගෙන් කියන්නේ මම මේ ෆීල්ඩ් එකට ආවට පස්සේ වීඩියෝ එකක් කරන්න තමයි මට මොඩුලොක්ස් හම්බුනේ. ඉතින් හම්බුනාට පස්සේ ඉතින් එයා තමයි වීල් ගණන් බෑන්නේ. ඊට පස්සේ මට ගුවන් වරංග පාන්නම් මේ දේවල් මට කරලා දෙන්නම් කියලා. ඊට පස්සේ මගෙන් ඉතින් සල්ලි මම වේදන් කරා. ඒක නැති වෙන්න වේදන් කරා. ඒකෙන්ද නමුත් ඒ වීඩියෝ එක සාර්ථක වුණා. සමහරු මේකට කියනවා මේක මේ බනින්නේ ඔබ ජනප්‍රිය වෙන්න කියලා. ඒක ඇත්ත කතාවක් තියෙන්නේ නැහැ. ඇත්තම ගියොත් එහෙනම් මට මදුරක්ෂ බයින්න කිසිම අවස්ථාවක් නැහැ. මං ඉල්ලන්නේ මගෙත් එක කරපු ගනුදෙනුවේ විසඳුම. ඒ කියන්නේ විසඳුම. මම වියදම් කරපු සල්ලි වලින් මට සාධාරණයක් වීඩියෝ ඩිරෙක්ටර් කෙනෙක් නේ. ඒ කියන්නේ මම අත දුන්නා. එන්න රයිට් වාරංග පාර. නමුත් අපිට අහන්න ලැබුණ කලාකරුවෙක් විදිහට හරි කතාවක්ද කියන එක තමයි අහන්න වෙන්නේ. මේ මදුරක්ෂට අමුඩේ ගහලා පාර යවන කතාව. ඒ කතාව ගැන ගොමුද? තනම ඒ කාල සීමාව තුළ මම මගේ සල්ලි මම ගොඩක් හරි අමාරුවෙන් ඉගෙන ගත්තේ බ්ලැක් මෑන් මේ කලාවට එන්න මට අසාව තිබුණ නිසා. ඉතින් මගේ සල්ලි ටික ඔක්කොම මම මූඩ් වියදම් කරා මේ මනුස්සයාට. ඇත්තටම පෞද්ගලික විදියට මම හිතන්නේ මේ කලාකරුවෙක් කියන එක මේ අද මම ගීත ලියන තැන ඉන්නවා. සින්දු ගියන තැන ඉන්නවා. ගායකයෙක් විදියට ඉන්නවා. නමුත් ඒක මට අමතකුණා මගේ මේ පෞද්ගලික ගනුදෙනු. මම අද මං කියන්නේ මගේ සල්ලි වලට මට විසඳ ගන්න මේ මදු බොක්ස් එක තියෙනවා ගනුදෙනු. ඒ කියන්නේ මට මං සල්ලි දුන්නා මට හරි දේ දෙන්න ඕන. ඔබ තවමත් ඒ කියන්නේ මදු බොක්ස් එක දේශ සහගත ස්වරූපයකින් ඉන්නේ නැත්නම් ඒක දැන් ඉවරයිද? නෑ ඉවර නෑ. මම හිතන්නේ මේ ෆීල් තවමත් තියෙනවා ඒ ගනුදෙනු විසඳ ගන්න. නෑ විසඳුන්නේ නෑ. හේතුව මාස්ටර් මේ එතකොට මිතුදම් වීඩියෝ එකේ ඒක මම අරගෙන නැහැ. මම වියදම් කරා. මම වියදම් කරා. ඔකට අහන්න ලැබුණා ඔයාට අවශ්‍ය විදිහට නෙමෙයි ඒ ගීතේ නිර්මාණය වෙන්නේ කියලා. ඒක ඇත්තට තවත් ඇත්ත තමයි. ඒ කියන්නේ ඕකේ තව තිබුණා ගොඩක් දේවල්. ඒ කියන්නේ මදු බොක්ස් ඇවිල්ලා මම ගෑනුමගේ ඇඳුම ගැන කියන සින්දුවක්. ඔව්. ඒක නිසා මේක මේ ඇඳුම ගැන තියෙන නිසා මේ අර ගෑනුම එක් බදාගෙන මුතද්ද මේ කරන විකාරය. ඒ නිසා ඒක සාධාරණ මියුසික් කුරියා ගන්න බලන ඕන කෙනෙකුට පේනවා. YouTube එකේ music.lk වෙබ්සයිට් එකේ ඒක තියෙනවා. ඒකේ unlike ගානයි like ගානයි බලපුවාම ඒකේ ඒ කියන්නේ ඒ සින්දුවේ රිසල්ට් එක comment එකෙන් බලපුවාම ඒක තේරෙනවා. ඉතින් ඒක ඇත්තට හරි නෑ. ඒක මං මාව පාගලා එයා රඟපාලා ගායකයා එයාට අරගෙන ආපුම සින්දුව මාව පාගලා මේ එයා හිට් වෙන්න තමයි බලන්නේ. යාන්ගේ සල්ලි මේ පරපෝෂිත තත්ත්වයක ඉන්න පුද්ගලෙක් තමයි මදුරක්ෂ කියන්නේ. අනුන්ගේ දේවල් වලින් තමයි අවතෙන් නොයන්නේ. එතකොට අපිට අහන්න ලැබුණා එදා ඔබ අඹුඩේ ගහගෙන තමයි මේ වීඩියෝ එක කරේ කියලා. නමුත් අද ඔබ කතා කරනවා මදුරක්ෂ අඹුඩ ගස්සනවා කියලා. ඒ කියන්නේ ඒක පලි ගැනීමක්ද? පලි ගැනීමක් කියන්නේ එදා ඇත්තද මේ ඔබ අඹුඩේ ගහගෙන තමයි මේ ගීතේ රඟපෑවේ කියන කතාව? මොකද මේ පල්ලෙහා කොටස අපිට දර්ශන වලින් දකින්න හම්බෙන්නේ නැහැ. ඇත්තටම සරම කියන එක සරම තිබුණා එකේ. සරම අඹුඩේද? සරම. සරම තිබුණේ. සරම අඹුඩේ වගේ තමයි ඒක දීපු මේ කියන්නේ හරි විනෝදාත්මක ඒ කියන්නේ මිනිසුන් හාස්‍යමත් වෙන යම් කිසි දේ. ඔව් නමුත් ඒ තිබුණ නැහැ කියලා ඔබ කම්ප්ලයින් කරලා තිබ්බා. ඒක තමයි සරම ඇඟට වීඩියෝ එකේ වීඩියෝ ඩිරෙක්ටර් මහලු කරලා තිබ්බා. සරම නැහැ නේ වීඩියෝ එකේ. තියෙනවා නම් පුළුවන් නම් උතන කොතනවා සරම තියෙනවා නම් විකාර රෝග මිනිසුන් කුලියේ පෙන්නන්න. සරම ඇඳට සරම වීඩියෝ එකේ නැහැ. ඒක නෙමෙයි ප්‍රශ්නේ. මදු රොක්ස් ඇවිල්ලා මේ WSL TV තුලින්ම කතා කරලා කිව්වොත් මම එදා කලින්ම උඹට අඹුඩේ ගැස්සෙවනේ කියලා. ඔබේ පිළිගන්නවා. ඒක අඹුඩේ ගැස්සුවා කියන්නේ මේ කියන්නේ මගේ තිබුණ අදහසක්. මම කිව්වා මේ විදිහට කෙරෙන්න ඕනේ. ආ එදා අඹුඩේ ඇඳගත්තේ ඔබ විසින්ම. ඒ නිසා මදු රොක්ස් ඔබට අඹුඩේ ගැස්සෙව නෙමෙයි. නමුත් යම් දවසක ඔබ මදු රොක්ස්ට අඹුඩේ ගැස්සලා ඔබේ වීඩියෝ එකට ගන්නවා. ඒක තමයි ඇත්ත. අනිවාර්යෙන්ම මං හිතේ තියාගෙන ඉන්නවා මම වෙනස් වෙවි. ඒ වෙනසත් එක්ක මට මේ කතා කරන මම අවසාන මාධ්‍ය. අයි මදුරක්ස් එක මේ ප්‍රශ්නේ මං කිසිම දවසක මම කතා කරන්නේ නැහැ. විශ්වාසයෙන්ද කියන්නේ? අනිවාර්යෙන්. යම් දවසක අපිට අහන්න සිද්ධ වුණොත් ඔබ අපේ මේ මාධ්‍යයට ඇවිල්ලා ඒ ගැන ප්‍රකාශයක් කරන්නෙත් නැහැ මදුරක්ස් සම්බන්ධව. ඒ කියන්නේ ඔබ බයයි මදුරක්ස්ට. මදුරක්ස්ට බය එකක් නෙවෙයි.
ආයි මේක තැන් තැන් වල කියවනවට වඩා කතා කරනවට වඩා මදුරොස්ගේ හෙළුව දැනගත යුතු එක. ඒක ප්‍රශ්නෙින් පැන යamak කියලා. නෑ නෑ නෑ. ඊට පස්සේ මදුරොස්ගේ හැම වෙලාවෙම මම මාධ්‍යකින් ඉස්සරහට මෙයාවිලා කියන්නේ කියලා මගේ චරිතයක තමයි හොඳ නැත්තේ. අනේ ඒ නිසා මම නතර කරනවා. හැබැයි මේ ප්‍රශ්නෙට කොයි වෙලාවක හරි විසඳුමක් මට තියෙන්න ඕන. මේ ප්‍රශ්නේ සිඳ නැහැනේ. මං සල්ලි වේලම් කරනවා මාස්ටර් වීඩියෝ එකේ ගායකයර නැති කාවුද කරපු සිඳුවක් තියෙනවා. මට එහෙම වෙලා තියෙනවා. මම ගන්නෙ නෑ. මට හරියට හදලා දෙන්න කියපු කතාව මදුරොක්ස් ඇත්තටම මේ ඔබ කියන්නේ මදුරොක්ස් කියන්නේ පල්හොරෙක් මංකොල්ලකාරයෙක් කියලා. අනිවාර්යෙන්ම. ඌ පරපෝෂිතයි. පරපෝෂිතය කියන්නේ මොකද? අනුන්ගේ දේවල් වලින් යම්කිසි තැනකට එන පුද්ගලෙක්. කිසිම දෙයක් ඔහුට නැතුව. හරියට කැමරාවක් අල්ලා ගන්න දන්නේ ඔක්කොම වෙනස් අය ගැන කතා මේ කියන්නේ වීඩියෝ කරවන්නේ අපෙන් සල්ලි අරගෙන ඒ තැන් වලට ඒ පුද්ගලයන්ට ගෙවනවා ඉතින් ඔක අපිටත් කරන්න පුළුවන්. ඒ කියන්නේ මදුරොක්ස් අනුන්ගේ කරපිටින් මේ මාධ්‍යයට ආපු මිනිස්සෙක් නැත්තම් පුළුවන් නම් මදුරොක්ස් වියදම් කරලා තනියෙන් සින්දුවක් කරන්නේ නැහැ. මගෙන් සල්ලි අරගෙන තව කෙනෙක්ගෙන් සල්ලි අරගෙන අලුත් අය මේකට අල්ලගෙන ඒ මිනිස්සුන්ගේ සල්ලි ටික ගලවගෙන තමයි මදුරොක්ස් මේ තමන්ගේ වීඩියෝ මියුසික් වීඩියෝ දෙක තුනක් එළියට දාගෙන නැහැ. ඉතින් ලක්ෂ එකහමාරක් දෙකක් විතර ගලවනවානේ. ඔබ අර කලින් කිව්වා වගේ මදුරොක්ස්ෙන් කවදා හරි පළිය ගන්නවා. අනිවාර්යෙන්ම මදුරොක්ස් එක්ක මේකේ ගනුදෙනුව තාම ඉවර නැහැ. ඒක විසඳ ගන්න ක්‍රමය මනුස්සෙක්ෙක් විදියට මට මම කොහොම කරාවිද කියන්න මන් දන්නේ නැහැ. නමුත් ඔය ප්‍රශ්නෙට මම උත්තරේ මම කියලා තිනවා මදුරොක්ස්ට මම මොකද කරන්නේ කියලා. හැබැයි සල්ලිමට ගන්න බැරි වුණා. ඒ කියන්නේ මගේ සල්ලිමට ඕන දීපු. ආයි මියුසික් වීඩියෝ මම මදුරොක්ස්ගෙන් හදලවත් ඉල්ලන්නේ නැහැ. ඇයි ඉතින් එහෙම හදලා ඉන්න අවශ්‍ය නැහැ අපිට වෙනස් මිනිස්සු හිට කරන්න. ඔය සීන කුමාරයෙක් කියාගෙන ඉන්නවා මේ සීන කුමාරයෙක්ද? අර මිනිස්සු ඇවිල්ලා මේක හදලා දෙන්නම් අරක දාලා දෙන්නම් මේකට දාලා දෙන්නම් කිව්වම මොකා වුණා සින්දු ආරයි තුමරඟපා කොංගු කියනවා. දැන් එහෙම නෙවෙයි. රයිට්. මට මදුරොක්ස්ට රැවටුන තවත් චරිතයක් තමයි ඔබ. ඉතින් අපි ඊළඟට යමු ඔබගේ පසුකියදා අපිට අහන්න ලැබුණ මේ ඔබ ආදරවන්තෙක් කියලා. ඒ කතාව ඇත්තද? ඇත්තම කතා කරොත් එහෙම බ්ලැක් මෑන් එහෙම සම්බන්ධයක් කියන්න බෑ. හිතවත්කමක් එක්ක තිබුණු ලොකු දෙයක් තියෙනවා. අපිට ඒක අහන්න ලැබුණ මේ මොඩලින් ශාස්ත්‍රයේ සිටින කෙනෙක් සම්බන්ධයෙන්. ඒ කතාව ඇත්තද? ඔබ ඍජු පිළිතුරු එතනදි දැම මම කලින් දකින්න ලැබිච්ච එක විදිහට නෙමෙයි ඔබ ඍජු පිළිතුරු දෙන්නේ. ඒ මොඩල කවුද? මම කිව්වා මෙහෙමයි මේ ඒක ගැන මම පස්සේ ඔබ පැන යන්න දැන් හසිනි සනුවෙල් කියන ඒ කාන්තාවගෙන්ද නැත්නම් මට දැනෙන හැටියට අපේ ගොඩක් ගොසිප්ස් වල තියෙන්නේ මේ හසිනි සනුවෙල් එක්ක ඔබගේ සම්බන්ධතාවයක් තියෙනවා කියලා. ඇත්තනම එහෙම සම්බන්ධතාවයක් නැහැ. නමුත් අද මේ අන්තර්ජාලය තුල කතා බහට ලක් වෙනවා. ඉතින් කතා බහට ලක් වෙනවා නෙවෙයි. ඉතින් ගොඩක් මිනිස්සු නරක දේවල් කියන නෑ. ඔබම තමයි එදා කියලා තිබුණේ බඳින්න හම්බුනොත් බඳින්නේ හසිනි සනුවෙල් කියලා. මොකද පියුමි හංසමාලිද බඳින්නේ? එහෙම නැත්නම් හසිනි සනුවෙල්ද කිව්වම ඔබ කී තෝරගන්නේ හසිනි සනුවෙල්. මේ හැමෝම බණින අවස්ථාවේ ඔබ හසිනි ගැන කියනවා. ඒ කියන්නේ නෑ මං ඒ ඒ ඒ මාධ්‍යයට ඒ මාධ්‍ය නිවේදකයා මගෙන් අහපු ප්‍රශ්නයකට තමයි මම උත්තරයක් දුන්නේ. මේ කවුද කියලා කියන්න කියලා. ඒ කියන්නේ ඔබ හසිනි සනුවෙල් බඳින්න කැමැත්තක් තියෙනවා. ඉතින් මෙයාලගෙන් කවුද බඳින්නේ කියලා දෙන්නේ කියලා අහපුවාම එතකොට මං කැමති කෙනා ඉතින් මට කියන්න ඕනේ එක් වාරයක්. ඔබ එතන පියුමි හංසමාලිව ගැන කිව්වේ නෑනේ. විශේෂයෙන් හසිනි සනුවෙල් තෝරගන්න හේතුවක් තිබ්බද? නෑ ඉතින් මේ ශාස්ත්‍රයේදී මේ දැනට කතා බහ කරන මේ කාලය තුල ඉන්නේ හසිනි. නැහැ පියුමි නැහැ කියලාද කියන්නේ ඔබ කියන්නේ? පියුමි නැත්නම් ඔබේ හිතේ නැද්ද මාධ්‍ය ශාස්ත්‍රය නැද්ද? දැන් පියුමි හංසමාලි ඉන්නවා. එහෙම නැතුව නෙවෙයි එයාට වඩා මේ මේ දැනට කතා බහ කරන කාලෙකදී ඕන පුද්ගලෙක් ගැන කතා කරන කාලයක් තියෙනවා. දැනට කතා කරන්නේ හසිනි සනුවෙල්. ඒසයිටින් මං කිව්වා ඉතින් එයාගෙන තමයි කියලා. ඉතින් මොනාර දෙයක් කරනවා නම් වීඩියෝ එකක් හරි කරනවා නම් එයාව දාගන්න ඕන. එතකොට එයාගේ නම තමයි මේ ශාස්ත්‍රයේ තියෙන්නේ දැනට. ඒ හින්දා මං හිතනවා මේ යත් එක මොනාර දෙයක් කරොත් හොඳයි කියලා. හරි. ඔබ ඉදිරියේදී අර අඹුඩේ ගස්සලා ගන්න වීඩියෝ වලට හසිනි සනුවෙල් වල ගන්න අදහසක් තියෙනවා. අනාගතේ එහෙම දෙයක් තියෙනවා. එතනදී හසිනි සනුවෙල්ටත් අඹුඩේ අන්දන්න ඔබේ බලාපොරොත්තුවක් තියෙනවා. අපෝ නෑ. එහෙම එකක් නෑ. එහෙම කවදාවත් කරන්නේ නෑ. මට අවශ්‍ය පුද්ගලයාගෙන් ඒ කියන්නේ එයාගෙන් තමයි මම මේ වැඩේ කරගන්නේ. MGS සෙනහටියට මේ මාධ්‍ය සාකච්ඡාවකට සම්බන්ධ වෙන අවසාන දවස කියලා මට අහන්න ලැබුණා. මොකද්ද මේ කතාව? බැක්මෑන් විශේෂයෙන් කියන්න ඕන මම රාජ්‍යයේ රැකියාවක් කරන කෙනෙක්. ඔව්. ඒ රැකියාව කරනකොට මේ රැකියාව අතර තුරදී මට ගොඩක් බාධක ආවා. මට මාධ්‍ය වල හමුවට යන්න බෑ. ගීත ගායනා කරන්න බෑ. ඒ කියන්නේ ඔබ මේ මාධ්‍ය ශිෂ්‍යයෙන් සමු ගන්නවා? අනිවාර්යයෙන්ම.
මං ආයි කිසිම දවසක කිසිම ගීතයකට මං ආයි කියන්නේ මං කරන්නේ නැහැ. හැබැයි මගේ නම MGS Sena මේ කියන නම මං හදාගත්ත නම හරි අමාරුවෙන්. ඒ නම කරගෙන යන්න මං තව ශිල්පියෙක්ව එකතු කරනවා. ඒ ශිල්පියා මට වඩා ගොඩාක් වෙනස්. ඒ ශිල්පියා ඇවිල්ලා ලංකාවේ මං හිතනවා සීන කුමාරෙක් වෙයි. ඔබ අභියෝග කරන්නේ දැන් වර්තමානයේ බිහිවෙමින් පවතින සීන කුමාරයන්ට අලුත් නවතම සීන කුමාරයෙක් එනවා කියලා. අනිවාර්යෙන්ම MGS Sena කියන නමින් ක්ෂේත්‍රයට එනවා. එයා මාධ්‍යයට කතා කරාවි. එය ඒ කෙනා ඔබම වෙයිද වෙනත් කෙනෙක් වෙයිද? නැත්තම් මේ දෙකෙන් කොකක් හරි මිනිස්සුන්ට තීරණය කරන්න දෙනවද? ඒකෙදි මම පැහැදිලිව කියනවා මම මේ ආයේ කලාසේස්ත්‍රයෙන් මම නෑ මගේ සම්බන්ධතාව තියෙනවා. මගේ චරිතයම උදව් කරනවා. ඒ චරිතයම මම ගෙනියන්න පුළුවන් හැමදැනකටම මම විසින් තමයි ගයිඩ් කරන්නේ මම අර යන්නේ. මගේ සියලුළු ගීත වල අයිතිය. මම ලියපු ගීත වල MGS Sena කියන නම ඉස්සරහට එයාට දාන්න. ඊට පස්සේ මම මේ කියන්නේ එයාට සහයෝගයක් දෙනවා මෙන්න මේ ටික කරගෙන යන්න. ඔයා මේ ෂෝ එකට යන්න, මේ ප්‍රසංගයට යන්න, මේකට යන්න කියලා මම තමයි එයාව මේවා කරන්නේ. එයාට තියෙන වැඩ කරන්න. ඔබේ ප්‍රතිරූපයට යම් කිසි හානියක් වෙයි කියලා බයක් එහෙම නැද්ද? නෑ. මගේ රැකියාව මට බේර ගන්න ඕන එකක් තියෙනවා. මගේ රැකියාව නිසා මාධ්‍යයට එීම සහ කලාවේ රැඳීම නම් ඒක ලොකු ඒ කියන්නේ එයාලගෙන් මම අවසරයක් ගන්න ඕන මගේ රැකියාව. ඒ නිසා මම දැන් කරන වැඩේ මගේ රැකියාව මම කරගෙන යනවා. මගේ එක පැත්තකින් මගේ චරිතය කියන කියන්නේ මම වෙනුවෙන් කතා කරන කෙනෙක්, මම වෙනුවෙන් අලුත් චරිතයක් MGS Sena කරනවා මිස මම අනිවාර්යෙන් එළියට දානවා තව නොබෝදින්. ප්‍රසංගේ වේදිකාවට එන්නේ මම නෙවෙයි. හැබැයි මම තමයි එයාලට සම්බන්ධ කරලා මම ඔක්කොම දෙන්නේ. ඒ කියන්නේ අපිට ඊටම නොබෝදිනකින් MGS Sena කියන වෙනත්ම චරිතයක් මාධ්‍ය දෙයක් ගන්න පුළුවන් අනිවාර්යෙන්ම. සුපිරිම චරිතයක්. අපේ ඉඳ ගන්න බැරි වී. ඊළඟ මාධ්‍ය හමුව අපි MGS Sena දෙක කරොත් ඔබේ අකමැත්තක් නැද්ද? නෑ. ඒක සම්බන්ධතාව කිසිම එකක් නෑ. එයාටත් සම්බන්ධතාව තියෙවි. මාත් සම්බන්ධතාව එයාට හදලා මම මේ නම තමයි මම අරගෙන යන්නේ. මේ නමට මම ගොඩක් ආදරේ. මේ නම මම හරි අමාරුවෙන් හදාගත්තේ. ඒ නිසා එයාව ඉස්සරහට ගේන එක තමයි මම කරන්නේ. මට එන්න බෑනේ. අදින් පස්සේ මාධ්‍ය ශේෂ්ත්‍රයෙන් මේ MGS Sena පලවා ගන්න. අනිවාර්යයෙන්ම. SSL TV backside වැඩසටහනට සහභාගි වෙච්ච MGS Sena ඔබට බොහොමත්ම ස්තුතියි. අනිවාර්යයෙන්ම ආදරේ. විශේෂයෙන් කියන්න ඕන බැක්මෑන් ආදරේ. SSL TV මම හිතන්නේ අලුත් කලාකරුවන්ට අත දෙන තැනක්. මම හිතන්නේ මම ආදරේ ඔයාලට ඒ ඉන්න සියලුම ශිල්පීන්ට මගේ පිටිපස්සේ ඉන්න මට මෙතෙන් එන්න කියලා මට ආරාධනා කරන්නට. ඉතින් ඒකින්ද මේකේ අලුත් දේවල් ගොඩක් බලා ගන්න පුළුවන්. මම මේකට ගොඩක් ආදරේ. ඔයාලා ගදාස් මට කිව්වා. මම ඇත්තටම මාර ශක්තියක් ඉදින් මට අපි වගේ කලාකරුවන්ට මේ වගේ අත දෙනවට බැක්මෑන් විශේෂයෙන් ඔයා subscribe කරන්න YouTube channel එකේ bell එක ඔබලා තවත් ඉදිරියට නවෝ දිනකින් විශේෂ පුද්ගලයන් සහ විශේෂ වැඩ ගොඩක් මේ TV ආයතනය තුලින් කරනවා. ඒක නිසා එකතු වෙන්න සීලුම දරාට මම විශේෂයෙන් ආරාධනා කරනවා. ආදරේ.